දැවැන්තම ලොකුම හොඳම තැන ඉන්න සංගීත කණ්ඩායම ළඟ ජාතිත්වයක් තියෙන අපට වෙන්නප්පුවට එපගේම අපි ඉන්නේ හිතයිශීවන්ත මිනිසුත් එක්ක ඒ නිසා ඍජු කෂේරුවක් තියෙනවා නම් ඕනම කෙනෙක්ට කළ හැකි බොහෝ දේවල් තියෙනවා ඒ ඍජු කෂේරුව තියෙන නායකත්වයක් තුල ශ්‍රී ලාංකීය ප්‍රාසංගික වේදිකාවේ ආදර්ශ සපයන පරමාදර්ශයක් නිර්මාණය වෙනවා ඒ පරමාදර්ශය තුල ලාංකීය නම ලොවට ගෙන ගිය හොඳම එක මේ රොෂාන් ප්‍රනාන්දු වේද රිද්මය ගෞරවණීයයි විනය තියෙන තැනක කළ හැකි බොහෝ දෙයක් ඇත කියලා කියන්නට පුළුවන් ශ්‍රී ලාංකීය ප්‍රාසංගික වේදිකාවේ විනය නිර්මාණය කරලා ලක එක වන්නට පුළුවන්කමක් ලැබෙන්නේම ඒ නිර්මාණශීලීත්වය නිසාමයි එහා කෙළවර සිට මෙහා කෙළවර දක්වා බැලූ තැන විධිමත් වෘත්තිමය භාවයක් තියෙන ප්‍රාසංගික තරලියේ අර කරන දෙයට වඩා මොදම දේ කළ යුතුයි කියන තැන සිටින සංගීත කණ්ඩායමයි අද දවසේ සිංහමේලා ප්‍රාසංගික වේදිකාව සමගින් නිර්මාණය වෙන්නේ. එමනම් දැවැන්ත සුවිශාල මාධ්‍ය කාරණාවල පවා ඉන්න ලංකාවේ එක මේනම් එහි ගැලවුම ගලපන්නට හරි නිසි ගැලපුමක් නිර්මාණය කළපු නායකත්වයේ ගෙනෙන්නට ඕනේ. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුල නිර්මාණය වුණා නම් කෙනෙකුට සම්මානය සංගීත කණ්ඩායම ඉතිහාසයේ එක්කෙනාටයි ලැබෙන්නේ. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලැබෙනවා ගෞරවනීය සම්මානයක් හේතුව තුඩතුග රැවුදුණු කීයක උරුමය තියෙන කණ්ඩායම් සංගීත නායකයා ඔහුයි. එනිසායි ඒ ගෞරවනීය සම්මානය ලැබෙන්නේ. ඒ වගේම වර්තමානයේ කලාකරුවා වෙනුවෙන් පෙනී සිටින්නට හැමෝටම බැහැ. හැබැයි COVID-19 කාල සීමාවේ පවා ඒ නායකත්වය සමස්ත කලාකරුවා වෙනුවෙන් පෙනී සිටියා. ඒ වගේම කියන්න තියෙනේ වත්මන තුල අපේ පුංචි පැටව ඕලෙවල් ලියද්දී යන්න තිබුණු බෝලින් වලින් මිදිලා තමන්ගේ කණ්ඩායමේ රතේ පවා දුන්නු නායකයෙක් ඉන්නවා නම් වත්මන තුල යන්න ඉගෙන ගන්න දරුවනේ අනාගතේ නිර්මාණය වන්නේ දැනුම ආකල්ප කුසලතා මතමයි කියලා ඒ ශ්‍රී ලාංකීය කණ්ඩායම සංගීතය පමණක් නොව මානවවාදීත්වය තම හෘදේ තබාගත් හැබැයි බලන මිනිසුන්ට පිට කවරෙන් විතරක් නිර්මාණය වෙලා තියෙන්නේ වෙනත් චරිතයක් හැබැයි ඔහු තමයි ආදර්ශයේ පරමාදර්ශය නිර්මාණය කරපු වේදිකාවේ සක්විති මේ one and only රොෂාන් ෆර්නාන්ඩෝ